සැරින් සැරේ මේ බඩු මිල සම්බන්ධයෙන් ගත්තට පස්සේ මේ එක එක මුට්ටි දාන අවස්ථාවක් තමයි අපිට මේ වෙනකොට දැකලා තියෙන්නේ. මේ වෙලාවේ මේ අපිට මේ කුඩම්මගේ සැලකිලි දක්වන්න එපා. කරුණාකරලා අපි ඉල්ලා සිටින්නේ රජයෙන් මේ අයවැයේදී අපිත් බලාපොරොත්තු වෙන ඔබෙන් සහන. ගියවර අයවැයනුත් සෞඛ්‍ය සේවාව සඳහා වෙන් කරපු ප්‍රතිපාදන කොළවලට සීමා වුණා. ඒ තත්ත්වේ නිසා අත්‍යවශ්‍ය ඖෂධ හිගය, උපකරණ හිගය, කාර්ය මණ්ඩල වලට අවශ්‍ය අනික් දීමනා ඒ දේවල් වල හිගය නිසා රෝහල් පද්ධතිය ඉතාමත්ම ඛේදනීය ඉරණමකට පත් වෙලා තිබුණා. කාර්යමණ්ඩල බරපතල හිගයකට මුහුණ පාලා තිබුණා. ඉන්න පිරිස් ජීවත් වීමට නොහැකිව මේ රට හැරදාලා යන තත්ත්වයකට පත් වෙලා තිබුණා. මේ අයවැයෙන් ඒ ගැටලු විසඳීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් පෙනෙන්න අපිට නැහැ. ජනතාවට අසීමිත ලෙස බර දාලා රටක ආර්ථිකයේ වැටෙද්දී බදු වැඩි කරලා රටක් දුවන්න අමාරු වෙනවා. ඒ වගේම පොලි අනුපාතික අඩු කළ යුතුයි. අර යාදක නොරත රත කියනවා වගේ බදු අඩු කරන්නත් ඕනේ, පඩි වැඩි කරන්නත් ඕනේ. ජනතාවට සහන දෙන්නත් ඕනේ, බදු අඩු කරන්නත් ඕනේ. එතකොට මේක හරි සංකීර්ණ කාර්යයක්. ඉතින් මේක කළමනාකරණය කර ගැනීම තමයි මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ කාර්යභාරය වෙන්නේ. මේ රට නිෂ්පාදන ආර්ථිකයක් කරා ආරමුණු කරගත්ත කිසිම අරමුණක්, කිසිම ඉලක්කයක් මේ අයවැය තුල නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නඩය හැමදාම මේ රට තමන්ගේ අභිමතාර්ථات එක්ක ඉස්සරහට අරන් ගියා මිස මේ රට සංවර්ධනේ ඉඩක කරා අරන් ගියේ නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. පටන් ගත්තෙම අඳෝනාවක් කියාගෙන ලක්ෂ 220ක් ජීවත් වෙන රටේ ලක්ෂ 15කට රුපියල් 10000ක් වැඩි කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතින් ඉන්නවනම් මොක්පුර යන්න අපි හිතනවා මහත්වෝ තමුන්නාංශගේ මොලේ පරීක්ෂා කරලා බලන්න. මොකද මේ රටේ රුපියල් 1000ට දෛනික වැටුපට රස්සාවල් ගන්න මිනිස්සු බහුතරයක් ඉන්නේ. ඒ මිනිස්සුන්ට හාල් කිලෝ එකක් ගන්න, සීනි කිලෝ එකක් ගත්තාම රුපියල් 1000 ඉවරයි. ඉතින් අපි කියනවා මහත්වෝ කරුණාකරලා ඔය සඳළු තලෙන් එළියට බැහැලා මහ පොළවේ පය ගහලා මේ වගේ මේ වார்த்தාවල් හදන්න. රටේ ධීවර ශේෂ්ත්‍රයේ පිළිබඳව දැක්වූ අවධානය පිළිබඳව තාම කනගාටුදායකයි. ඒ ගැටළු අපිම විශේෂයෙන් අපි ධීවර ප්‍රජාවගේ ජීවිත වෙනුවෙනුත් දේපළ වෙනුවෙනුත් පූර්ණහා අර්ධහානි සඳහා රක්ෂණ ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක් අපි ඉල්ලෝ දිගින් දිගටම රජයේ කිසිදු එකක් ගැන තඹ සතේක සැලකිල්ලක් දක්වලා නැහැ. අපි දැක්කේ නැහැ අපිට යම් සහනයක් ලැබෙනවා කිසිම සේත්. නමුත් අපි රජයට නැවත වතාවක් ඉල්ලීම් කරන මොකද 17 වෙනිදා තමයි මේක යෝජනාව සම්මත වෙන්න තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපි ගැන නැවත වතාවක් යොමු වෙන්න අපිට මේකට යම් සාධාරණ සිතුමක් හම්බ නුනොත් 17 වෙනිදාන් පසුව අනිවාර්යයෙන්ම අපි මුළු රට පුරාම ඉතාමත්ම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අපි යනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.